At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. අපිට ඊයේ දිනේදී දැනගන්න ලැබුණා පෙරේදා වෛද්‍ය නිවිල් ප්‍රනාන්දු මහත්මයා ආණ්ඩුවට දැනුම් දීලා තියෙනවා නිවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට ලබා දෙන්න ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඉතින් අපි පැහැදිලිවම කියනවා අපි බලාපොරොත්තු වෙච්ච විදිහට මේ රෝහල මේමන විට රජයට ලබා දෙන්න කටයුතු කරලා තියෙන නිසා මේ තියෙන ගැටලුව සම්පූර්ණයෙන්ම නිමාවටපත් වෙනවා. කල් මරින්න නම් එපා. කල් මැරීම තුල වෙන්නේ මේකේ ලේ වැගිරීම් සිදු වෙනවාමයි. අපි දෙමාපියෝ සියලු දෙනාම ඊයේ විශේෂිත වූ රැස්වීමක් පැවැත්වුවා සයිටම් පරිපාලනයත් එක්ක. අපි ඉල්ලීමක් කරා දවසක් දාන්න සම්පූර්ණයෙන්ම සියලුම කණ්ඩායම් වලට මේ සයිටම් එක පරීක්ෂාවට ලක් කරන්න. විශේෂයෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයෝ ඒ වගේම වෛද්‍ය සංගමයේ ඕ සියලුම ආයතන වලට ඇවිල්ලා මේ ළමයිගේ සුදුසුකම් පරීක්ෂාවට ලක් කරන්න. මේ අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේද අද මාධ්‍ය හමුවක් ඇඳුමින් බාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ අදහස් දැක්වුවා. ආණ්ඩුවට නිශ්චිත ප්‍රතිපත්තියක් නැහැ. ජනාධිපතිලා කියනවා මේ සයිටම් එක සම්බන්ධයෙන් හැමෝටම පිළිගන්න පුළුවන් විසඳුමක් ගේනවා කියලා. ඒතර අනිත් පැත්තේ රයිස් සනාත කියනවා සයිටම් එක වහන්නේ නැහැ කියලා. ඒතර කිරියල්ල තව කතාවක් කියනවා. රනිල් වික්‍රමසිංහ මුකුත් කියන්නේ නැහැ. ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය කියන්නේ මේ සම්බන්ධයෙන්. මේක වහනවද? මේක තියාගෙන ඉන්නවද? අයිටම් එකට පක්ෂපාතී අදහස් දක්වන මන්ත්‍රීවරු හෝ ඇමතිවරු අපි හඳුන්වන්නේ දේශද්‍රෝහීන් කියලා.